මැනික් ගැන කතා කරනකොට අහන වචනයක් තමයි 10x ලූප් එක කියන්නේ. ඉතින් මොකක්ද මේ තමයි 10x ලූප් එක කියන්නේ? ඒ වගේම මොකක්ද i clean සහ loop clean කියලා කියන්නේ? ඒ වගේම 10x ලූප් එකකින් කොහොමද මැනික් ගලක් හරියට පරීක්ෂා කරගන්නේ? එහෙම නැත්නම් සින්තටික් ගලක්, එහෙම නැත්නම් හදපු ගලක් කොහොමද 10x ලූප් එකකින් අඳුරගන්නේ? අද අපි මේ වීඩියෝ එකෙන් 10x ලූප් එක ගැන හැම දෙයක්ම කතා කරමු. ඉතින් ආයුබෝවන් කියලා පිළිගන්න පූර්ණජම අපේ YouTube channel එකත් එක්ක එකතුලා ඉන්න ඕගොල්ලෝ හැමෝම. ඉතින් මම ඕගොල්ලන්ට කලින් වීඩියෝ එකකින් දැනුවත් කළා අපි මේ මැනික් සහ ක්‍රිකට් කියන්නේ අතීතයේ දිනු ක්‍රිකට් එක කියන්නේ විශේෂයෙන්ම ශ්‍රී ලංකාව කියන නම නැවත වතාවක් ලෝකෙට මතක් කරපු ශ්‍රී ලංකාව සතු අයිටම් වලින් එකක් කියලා මේ ක්‍රිකට් කියන්නේ. ඉතින් මේ ක්‍රිකට් වලට ආදරය කරන මිනිසුන් වෙනුවෙන් අපි මේ රත්නපුරේ ඉඳගෙන හදපු බොහොම සරල බොහොම ලස්සන මියුසික් වීඩියෝ එකක් තියෙනවා, කවර් සොන් එකක් තියෙනවා. ඉතින් ඒක හෙට අනිද්දා වෙනකොට මෙලි දක්වන්නට හිතාගෙන ඉන්නවා. ඉතින් ඒක හොඳයි නෑ, ඒක ලස්සනයි නෑ, ක්‍රිකට් වල ආදරය කරන ඕගොල්ලෝගේ යාළු අතරේ මේක බෙදා හරින කියලා බොහොම ආදරෙන් ඉල්ලා සිටිනවා. ඉතින් විශේෂයෙන්ම මේක අපි හදලා තියෙන්නේ ක්‍රිකට් ගහන, ක්‍රිකට් වලට ආදරය කරන, ක්‍රිකට් බලන ලංකාවේ රසිකයන් සඳහාමයි. ඉතින් අපි ඒක තව චුට්ටක් පැත්තකින් තියෙන අද මාතෘකාව පැත්තට හැරුණොත් අද අපි කතා කරන්නේ 10x ලූප් එක ගැන. ඉතින් 10x ලූප් එක ගැන කතා කරනකොට 10x ලූප් එක විශේෂයෙන්ම වැදගත් වෙනවා මේ මැනික් ගල් වර්ග හඳුනා ගැනීමටත්, විශේෂයෙන්ම ඒ ගලක ක්ලැරිටි එක සහ මේ ගලේ කට් එක පිළිබඳව සැලකිලිමත් වෙන්න, ඒ වගේම මේ කට් එක මොනතරම් හොඳට කරලා තියෙනවද කියන එක පිළිබඳව කතා කරන්නටත්. ඉතින් මම ඔයගොල්ලන්ට පෙන්නනම් මෙන්න මේක තමයි අපි 10x ලූප් එක කියලා හඳුන්වන්නේ. සාමාන්‍යයෙන් මේකෙන් එක එක බ්‍රෑන්ඩ්ස් ගොඩක් තියෙනවා. ඉතින් මේක මෙන්න මෙහෙම කරලා තමයි තියෙන්නේ, මෙන්න මේ විදිහට තියෙන්නේ මේ 10x ලූප් එක කියන එක. ඔයගොල්ලෝ පෙන්නද මේක මේ 10x ක්‍රිකට් කියලා ගහලා තියෙනවා. ඉතින් මේක මේ විදිහට දිගහැරලා අපිට අතර ගන්නට පුළුවන්. ඒ වගේම මේකෙත් පොඩි හරි ලස්සන තාක්ෂණයක් තියෙනවා. මේක මේ කොහොමද මේකෙන් අපි මැනික් ගලක් පරීක්ෂා කරන්න කියන එක පිළිබඳව අපි මේ වීඩියෝ එකෙන් හැම දෙයක්ම කතා කරමු. ඉතින් ඒ වගේම මම පූර්ණ ජේම්ස් අපේ YouTube channel එක subscribe කරන්න කියලා ඔයගොල්ලෝ හැමෝගෙම ඉල්ලා සිටිනවා. ඉතින් 10x loop එක ගැන කතා කරනකොට මම ඕකට කලින් පෙන්නන වගේ මේක තමයි 10x loop එක කියන්නේ. ඉතින් මේකෙන් හරියට ගලක් පරීක්ෂාව විශේෂයෙන්ම වැදගත් වෙනවා. මේකෙන් බොහෝ දුරට වැදගත් වෙන්නේ කට්ටන් පොලිෂ් ජේම් ස්ටෝන්ස් පරීක්ෂා කරන්නට. ඉතින් අර මම කලින් කිව්වා වගේම මේ විශේෂයෙන්ම ගල ඇතුළේ තියෙන ඉන්ක්ලූෂන් සහ ගලේ කට් එක මොනතරම් විදිහට හොඳට කරලා තියෙනවද, ගලේ ඒ කියන්නේ ඕවරෝල් ඒ කට් එකේ ක්වොලිටි එක කොහොමද කියලා බලන්නේ මේක විශේෂයෙන්ම වැදගත් වෙනවා. බොහෝ විට ෆොරින් බයස්ලා ගොඩක් හැම කෙනෙක්ම වගේ මේ 10x ලූප් එක කට් ඇන් පොලිෂ් බිස්නස් එකේදී පාවිච්චි කරනවා. මොකද ඒ තරම්ම මේක යූස්ෆුල්. මේක 10x ලූප් එක කියන්නේ ජෙම් ස්ටෝන් එකක ඇතුළ අපිට 10 ගුණයක් විශාල කරලා මේ වගේ ලූප් එකකින් අපිට බලන්නට පුළුවන් නිසාම මේක සෑහෙන යූස්ෆුල්. ඒ වගේම මම ඕගොල්ලන්ට කලින් කිව්වා මේ මේකෙන් ලූප් එකේ මේ 10x ලූප් එකෙන් සාමාන්‍යයෙන් සින්තටික්, ඒ කියන්නේ මිනිස්සු හදපු මැනික් තියෙනවා, ඒ කියන්නේ සින්තටික් ගල් කියලා අපි කියන්නේ. ඉතින් કૃතිමව හදපුවා. ඉතින් ඒ કૃතිමව හදපු ගලක් ගැනත් සාමාන්‍යයෙන් අයිඩියා එකක් ගන්න පුළුවන් මේ 10x ලූප් එක හරහා. මොකද නැචරල් ජෙම් ස්ටෝන්ස් වල ඉන්ක්ලූෂන්ස් සහ මේ કૃතිමව හදපු බොහෝ ගල් වල ඉන්ක්ලූෂන්ස් ඒ කියන්නේ ඇතුලේ තියෙන ඉන්ක්ලූෂන්ස් සෑහෙන වෙනස්. ඉතින් අන්නේ වෙනස මේකෙන් හරියට බලලා වටහා ගන්න පුළුවන් නම් සින්තටික් ගල් පිළිබඳවත් සෑහෙන ලොකු අයිඩියා එකක් සාමාන්‍යයෙන් මේකෙන් ගන්නට පුළුවන්. 100%ක්ම නෙමෙයි, සාමාන්‍යයෙන් අයිඩියා එකක් ගන්නට පුළුවන් සින්තටික් ගලක්ද මේක නැචරල් ස්වභාවික හැදුණු ගලක්ද කියන එක. ඒ වගේම ඕගොල්ලෝ මේ මැනික් ව්‍යාපාරේ ඉන්නවනම් දන්නවා ඇති කට්ටන් පොලිෂ් කරන කට්ටිය, කියන්නේ මැනික් උපදාන කට්ටියත් විශේෂයෙන්ම මේ 10x ලූප් එක හැමතිස්සෙම භාවිතා කර කර තමයි ඒක ජෙම් ස්ටෝන් එකකට කට් එකක් මේ කට් ඇන් පොලිෂ් කියන මේ ක්‍රියාවලිය කරන්නේ. මොකද මේකෙන් අර මම කලින් කිව්වා වගේම ගලේ ස්වභාවය මේ කට් එකක් ගන්න විදිහට කොහොමද එයා හරි කට් එකකට මේක යන්න කියන එකට ලොකු අදහසක් ගල විචාරණය කරලා බලපු එකෙන් ලොකු අදහසක් මේ 10x ලූප් එක හරහා ගන්නට පුළුවන් නිසා මේ ජෙම් කට් ඇන් පොලිෂ් කරන කට්ටියත් සෑහෙන, ජෙම් කටින් කරන කට්ටිය සෑහෙන හැම කෙනෙක්ම මේ 10x ලූප් එක පාවිච්චි කරනවා. ඉතින් ඕගොල්ලෝ බොහෝ දුරට මේ ජෙම් බිස්නස් එකේ ඉන්නකොට එහෙම නැත්නම් ඔය ගෲප්ස් වල එහෙම දැකලා ඇති ජෙම් ස්ටෝන්ස්, විශේෂයෙන්ම ඔය කට් ඇන් පොලිෂ් ජෙම් ස්ටෝන්ස් දාද්දී අහලා තියෙනවා ලූප් ක්ලීන් 5 කැරට්
එම නැත්තං අයිලීන් 5 කරට් කෙරෙති. සමහරකට මේක ගොඩක් අයට ප්‍රශ්නයක් ඇති. තාම මේක නොදන්න කට්ටියත් ඇති. මේකට අලුත්නම් සහ මේක ඉගෙන ගන්න ගමින් පවතින කට්ටිය නම්. ඉතින් අයිලීන් කියලා අපි සාමාන්‍යයෙන් කියන්නේ මේ ගලක් විශේෂයෙන්ම මේ කට්ටන් පොලිෂ් ජෙම් ස්ටෝන් එකක් අපි අපේ පියවැසට කිසිම මුකුත් භාවිතා නොකර පියවැසට බලද්දි අපිට ඒක ඉන්ක්ලූෂන්ස් එහෙම නැත්නම් දෝෂ පළුදු අපිට පේන්නේ නැත්නම් අපි ඒක හඳුන්වනවා අයිලීන් ජෙම් ස්ටෝන් එකක් කියලා. අයිලීන් ස්ටෝන් එකක් කියලා. ඒ වගේම අපි ලූප් ක්ලීන් ජෙම් ස්ටෝන් එකක් කියන්නේ එතනින්ුත් එහාට ගිහිල්ලා අපි මෙන්න මේ ලූප් එකෙන් ටෙන්නෙක්ස් ලූප් එකෙන් අපි බලද්දි අපිට පේන්නේ නැත්නම් ඉන්ක්ලූෂන්ස් අපි අන්න ඒක හඳුන්වනවා ලූප් ක්ලීන් ජෙම් ස්ටෝන් එකක් කියලා. ඉතින් අයිලීන් එකට වඩා ලූප් ක්ලීන් කියන ජෙම් ස්ටෝන් එක සෑහෙන ලොකු ක්ලැරිටි එකක් තියෙනවා. මොකද මේකෙන් බලපුවහමත් ඉන්ක්ලූෂන්ස් පේන්නේ නැහැ කියන්නේ ඒක හොඳම තත්වයේ ජෙම් ස්ටෝන් එකක් සහ හොඳ මිලක් ඕනිම මාකට් එකකදී මේ ලූප් ක්ලීන් ස්ටෝන්ස් වලට ලැබෙනවා. මම හිතන්නේ ඔයගොල්ලෝ දැන් ඒ ප්‍රශ්නෙට උත්තරයක් හම්බ වෙන්නේ නැති මේක දැනගෙන ඉන්න අය ගොඩක් ඉන්නවා ඇති. ඉතින් නොදැන සිටියානම් ලූප් ක්ලීන් සහ අයිලීන් කියන එකේ තේරුම සම්බන්ධය මෙන්න මේක කියලා මම ඔයගොල්ලන්ට දැන් කිව්වා. ඉතින් මේ හැමදේම දැනගත්තත් ඔයගොල්ලෝ අනිවාර්යයෙන්ම දැනගන්න ඕනේ කොහොමද මේ ලූප් එකකින් ජෙම් ස්ටෝන් එකක් ඉන්ස්පෙක්ට් කරන්නේ, කොහොමද මේ ලූප් ක්ලීන් එකක් භාවිතා කරලා හරියට මේ කට්ටන් පොලිෂ් ජෙම් ස්ටෝන් එකක් පරීක්ෂා කරන්නේ කියන එක පිළිබඳව. අපි එහෙනම් පොඩ්ඩක් ඒ පැත්තට යමුමු. ඊට කලින් මම ඕගොල්ලන්ට කියන්නම් සාමාන්‍යයෙන් මේ විදිහට අපේ ලූප් එක තියෙනවා නම් අපි මේක මේ විදිහට දිග අර ගන්නවා. අපිට හුරුවතට ලූප් එක මේ විදිහට ගන්නවා, හුරුවතට ලූප් එක ගන්නවා. ඊට පස්සේ අපිට මේකට ජෙම් ස්ටෝන් එකක් පරීක්ෂා කරන්නට කට්ටන් පොලිෂ් ජෙම් ස්ටෝන් එක සහ මේක අල්ලගන්න අපිට ට්විස් එක කියලා තියෙනවා, මේ හැන්ඩල් එකක්. ඉතින් අන්න ඒකත් ඕනි වෙනවා. මොකද ඒක හරහා තමයි අපි මේ ජෙම් ස්ටෝන් එක රඳවගෙන අපි මේ හැකාවට කිට්ටු කරලා බලන්නේ. ඉතින් ඊට කලින් විශේෂයෙන්ම මේ ලූප් එකේ මේ දෙපැත්තම තියෙන මේ ග්ලාස් දෙක හොඳින් පිරිසිදු කරගන්න. ඒ වගේම දැන් මම ඔය පෙන්න විදිහට මේ අපි ඉන්ස්පෙක්ට් කරන්න යන මේ ජෙම් ස්ටෝන් එකත් කට්ටන් පොලිෂ් ස්ටෝන් එකත් මේ විදිහට ක්ලීන් කරගන්න රෙදි කෑලකින් චුට්ටක් පිරිමැදලා. හරි, එතකොට ඔන්න මම ඔයගොල්ලන්ට කිව්වා සාමාන්‍යයෙන් මේ ලූප් එක යූස් කරන්න හුරුවතර තමන්ට හුරුවතර මේ විදිහට යූස් කරන්න සහ ට්විස් එකත් එක්ක ඕගොල්ලෝ හෝල්ඩ් කරන් තියෙන මේ ජෙම් ස්ටෝන් එක මේක ගන්න සාමාන්‍ය තමන්ට හුරු නැති අතට, එහෙම නැත්නම් මං අතට මගේ හුරු මට දකුණු අත සහ මට හුරු නැත්තේ වම් අත. ඉතින් මේ විදිහට මේ දෙක තියාගන්න. ඒත් එක්කම තව දෙයක් මම ඔයගොල්ලන්ට කියන්න ඕනි, මේක චෙක් කරද්දී ගොඩක් අය මේ විදිහට තනියෙන් බලනවා. ඉතින් තනියෙන් පාවිච්චි කරනවා මොකද මේ එතකොට එක හැක් වෙහෙසනවා වැඩි සහ මේ ඔළුව කැක්කුම එන්නත් පුළුවන්. ඒක නිසා මේ විදිහට ඇස් දෙකෙන්ම බලන්නට පුරුදු වෙන්න, මෙහෙම බලන්න නැතුව මේ විදිහට ඇස් දෙකෙන්ම බලන්න පුරුදු වෙන්න. සහ තව මේක අපි බලද්දී සාමාන්‍යයෙන් කිව්වොත් මේ ඇහැයි ලූප් එකයි අතර 1 ඉන්ච් ඒ කියන්නේ අඟලක වගේ පරතරයක් තියාගන්න. ඒත් එක්කම මේ ලූප් එකයි මේ ස්ටෝන් එකයි අතරත් 1 ඉන්ච් වගේ පරතරයක් ඩිස්ටන්ස් එකක් තියාගන්න. ඉතින් ඒත් එක්කම තව දෙයක් කියන්නට ඕනි, මේක ඕගොල්ලන්ට ටේබල් එකක වගේ මෙන්න මේ වගේ සපෝර්ට් එකක් තියාගන්න වැලමිටට තියාගෙන මේ අත සහ මේ අත කනෙක්ට් කරගත්තොත් ලේසියි මෙන්න මේ විදිහට ඔබන්ට පේනවා ඇති. එතකොට ගොඩක් ස්ටේබල්, අපිට ප්‍රශ්නයක් නැතුව මේක හෙල්ලෙන්නේ නැතුව මේ ස්ටෝන් එක බලන්නට පුළුවන්. ඉතින් විශේෂයෙන්ම තනිය හැක් භාවිතා කරන්න එපා මේ විදිහට ඇස් දෙකම යූස් කරන්න. මොකද අර මං කලින් කිව්වා වගේ මේ පොඩ්ඩක් බලනකොට ඔළුව හැක්කුම එන්න පුළුවන්. ඉතින් මෙන්න මෙහෙම මේ අත් දෙක පොඩ්ඩක් පටලගෙන මේක හොඳින් හෝල්ඩ් කරගෙන මේ 1 ඉන්ච් එක පොඩ්ඩක් අයිඩියා කරගන්න. සමහරක් කරාට මේක වෙනස් වෙන්න පුළුවන්. නමුත් රෆ්ලි 1 ඉන්ච් හිතාගන්න. ඉතින් ඒත් එක්කම මෙතන දැන් ඕගොල්ලෝ පේන ඇති මෙතන පොඩි මේ මට සපෝට් එකක් තියෙන ටේබල් එකක් හරි මොකක් හරි එකක් ඕගොල්ලන්ට තියෙනකොට ඒ වගේ එකක් සපෝට් කරගන්න වැලමිටෙද. ඊට පස්සේ එහෙම ඒක වැලමිටෙද අරගෙන මේ 1 ඉන්ච් තියාගෙන මෙන්න මේ විදිහට මෙහෙම බලන්න. ඉතින් දැන් ඕගොල්ලන්ට පේනවා සාමාන්‍යයෙන් මේ අත් දෙක කනෙක් කරගෙන තියෙන මම ඒත් එක්කම මේ ලූප් එක 1 ඉන්ච් ඩිස්ටන්ස් එක මේන්ටේන් කරගෙන මේකත් 1 ඉන්ච් වගේ මේන්ටේන් කරගෙන අපිට මේ විදිහට හරවලා, ඉතින් අපි මේ විදිහට ගලොහම ලං කරන්න ඕනේ. ගලොහම ලං කළා. තව දෙයක් දැන් මම මේක මේ විදිහට මම සපෝට් එකක් ඇතුව තමයි තියාගෙන ඉන්නේ. ඉතින් මේ අත් දෙක කනෙක්ට් සහ මෙන්න මේ මූණට ඕගොල්ලෝ මේ මූණට ඕගොල්ලෝ මෙන්න මෙහෙම පොඩි සපෝට් එකක් දෙන්න. එතකොට මාර ස්ටෙඩි සාමාන්‍යයෙන් ගොඩක් හොඳ සපෝට් එකක් හැම පැත්තෙම හම්බ වෙනවා මේ අත් දෙක එකට කනෙක්ට්. ඒ වගේම 1 ඉන්ච්
රේන්ජ අපි මේන්ටෙන් කරනවා සහ මේකෙන් මේ අතෙන් මූන්ටත් සපෝට් එකක් කියලා තියෙන්නේ. ඉතින් විශේෂයෙන්ම මං කියන ඕගොල්ලන්ට නැවතත් පුළුවන් නම් try කරන්න මේ S දෙකෙන්ම මේක දිහා බලන්න. ඒ කියන්නේ එක හැක් වහගන්න නැතුව එකෙන් ඕගොල්ලන්ට මේකේ ගොඩක් වෙලා ඕගොල්ලන්ට මේ හිසේ කැක්කුමක් නැතුව මේ දේ කරගන්නට පුළුවන් ඇහැ වෙහෙසවන්නේ නැතුව. ඉතින් ඕගොල්ලන්ට පේනවා ඇති දැන් මට මේ ගලේ ඇතුලේ කට් එක මොන වගේ තියෙන්නේ, මේ ෆැසට් මොන තරම් හොඳට කරලා තියෙනවද, මේ කට් එක මොන තරම් හොඳට කරලා තියෙනවද, එහෙම නැත්නම් මේක ඉන්ක්ලූෂන්ස් තියෙනවද, මේක රීකට් කරන්න වෙයිද, ඒත් එක්කම මේකේ මේ අයි ක්ලීන්ද ලූප් ක්ලීන්ද, විශේෂයෙන්ම මේක ලූප් ක්ලීන්ද කියන එක අපිට හරියටම බලාගන්නට පුළුවන්. ඉතින් විශේෂයෙන්ම මෙන්න මේ දේවල් ටික තමයි මේ ලූප් එක යූස් කරලා කොහොමද හරියට මේ ජෙම් ස්ටෝන් එකක් බලන්නේ කියලා කියද්දි මට කියන්න ඕනි. ඉතින් දැන් මට පේනවා මේකේ ඉන්ක්ලූෂන්ස්, ඒ වගේම මේකේ මොනතරම් දුරට හොඳට මේ කට් එක කරලා තියෙනවද, මේ ෆැසට් වල ක්වලිටි එක, ඒ වගේම මේක මේ අර ලූප් ක්ලීන් ක්වලිටි එකේ ගලක් තියෙනවද, විශේෂයෙන්ම මේකෙන් බලන්න ඕනි ඉන්ක්ලූෂන් සහ මේ කට් එකේ ක්වලිටි එක. මොකද මේක රීකට් කරන්න වෙයිද, මේ හැම දෙයක්ම මේකෙන් අපිට ලොකු අයිඩියා එකක් ගන්න පුළුවන්. ගල හොඳට තියෙනවා වගේම මේ කට් එකක් කියන්නේ සෑහෙන ලොකුවට ගලක මිල බලපාන කාරණයක්. ඉතින් මොකද කට් එක ගහද්දි හරි කට් එකක්, ඒ කියන්නේ කට් එකේ ක්වලිටි එක අපි ඉතින් ඒ කියන්නේ සම්පූර්ණ විදිහට ගලේ කට් එක කරලා නැත්නම්, ඒ කියන්නේ අපි කියනවා සමහර ගල් දැක්කහම ගල කතා කරනවා කියලා. ඉතින් අන්න ඒ විදිහට කතා කරවන්නේ ඒ ජෙම් කටින් කරන කට්ටිය බොහෝ දුරට. ඉතින් මේකෙන් ඒ හැම දෙයක්ම බොහොම ලස්සනට ඔගොල්ලන්ට අදහස ගන්නට පුළුවන්. ඒ වගේම විශේෂයෙන්ම මම කියන්න ඕනි මේ විදිහට මේක කෙනාගෙන් කෙනාට වෙනස් ගොඩක් දුරට. ඉතින් මේ විශේෂයෙන්ම මේක පොඩ්ඩක් මගේ ක්‍රමය සහ මේක පොඩ්ඩක් ලේසි කියලා මට හිතුණා අපි ඉගෙන ගත්ත ක්‍රමය. ඉතින් 1 inch range එක පොඩ්ඩක් maintain කරන්න ඒ දෙපැත්තෙදිම loop එක සහ මේ handle එක tweezer එකත් එක්ක, ඒත් එක්කම මේ මෙතනින් මූන්ට support එකක් දෙන්න, ඒක ටිකක් ලේසි. ඒ වගේම මේ අත් දෙක ඕගොල්ලන්ට පුරුදු විදිහට මේ අත සහ මේක කනෙක් කරගන්න, එක මේ සෑහෙන ස්ටේබල් අත් වෙවුලන් නැතුව. මම ආයෙ පාරක් ඔයගොල්ලන්ට මේක ගොඩක් වැදගත් නිසා නැවත පාරක් මම ඔයගොල්ලන්ට කරලා පෙන්නනම්, මේ විදිහට අපි දකුණු අත හුරුණම් හුරු අතට අපි මේ විදිහට ලූප් එක ගන්නවා. ඒ වගේම ඇහැ මේ ලූප් එකයි අතර සාමාන්‍ය 1 inch වගේ පරතරයක් තියා ගන්නවා. ඒත් එක්කම මේ අත් දෙක තුප්පක් කනෙක් කරගන්නවා Tamanට හුරු විදිහට. ඉතින් ඒත් එක්කම මේ විදිහට අපි හරියට මෙන්න මේ විදිහට තියෙන විදිහට අපි පොඩ්ඩක් බලනවා 1 inch maintain කරගන්න. ඒත් එක්කම මේ විදිහට මොහොම හරෝලා මේ හැට මේ මූන්ට පොඩ්ඩක් සපෝට් එකක් දෙනවා. ඒ උකොණ දැන් පේනවා ඒ මූන්ටත් සපෝට් එකක් දීලා අත්වල. එතකොට මූණ මේ අත් දෙක මූණ සහ මේ හැම දෙයක්ම මාර්ම් ස්ටේබල්. අපිට එතකොට මේක මේ ඒ වගේම මේ S දෙකම ඇරලා බලන්න, ඒක හැක් කරලා බලුවොත් S රිදෙන්න ගන්නවා කියලා තමයි මට හිතෙන්නේ මගේ එක්ස්පීරියන්ස් එකද. ඉතින් මේ විදිහට බලන්න එතකොට ඕගොල්ලෝ පේනවා මේක මොන තරම් හොඳ කට්ටයක් තියෙනවද, ඒ වගේම ඇතුලේ ඉන්ක්ලූෂන්ස් කොහොමද, මේ හැම දෙයක් පිළිබඳව අයිඩියාවක් අපිට ගන්නට පුළුවන්. ඉතින් දැන් ඕගොල්ලන්ට තේරෙනවා ඇති එහෙනම් චුට්ටක් කොහොමද හරි විදිහට බලන්නේ කියලා. ඉතින් දැන් මේ මගේ තියෙන ඩෙස්ක් එක නම් චුට්ටක් මේ හරියට විතර වගේ තියෙනවා. නමුත් මේක මෙන්න මේ විදිහට මම බලන් තිබුණා නම් මෙන්න මේ විදිහට හරි හොඳයි. මොකද හැමතිස්සෙම ඔය බලන්න ඕනේ මේ වගේ එකක් චෙක් කරද්දි මේකෙන් ලැබෙන අපි හරි පහසුවෙන් මේ දේ කරන්න ඕනේ. එතකොට තමයි අපිට හරියටම මොළෙහිට මේ පිළිබඳව අයිඩියා එක යන්නේ. නැත්නම් ස්ක කියනවා නම් ඔලුක කියනවා නම් අපි ගන්න තීරණ වෙනස් වෙන්නට පුළුවන්. ඉතින් ඕගොල්ලන්ට දැන් පේනවා මේකෙන් අපිට හොඳ අයිඩියා එකක් මම අර කලින් කිව්ව සෑම සාධකයක් පිළිබඳවම අපිට ලබා ගන්නට පුළුවන්. ඒ වගේම මේකේ බොටම් එක චෙක් කරන්න ඕන නම් මේ විදිහට චුට්ටක් ආයේ මෙහෙම කරගෙන බොටම් එක චෙක් කරගන්න. මොකද එතකොට රිස්ක් එක අඩු නිසා. ඉතින් දැන් මේ බොටම් එක බලද්දි ඒකෙත් එහෙමයි මේ හැම දෙයක්ම හැම විදිහකටම චෙක් කරගන්නට මේ ලූප් එක සෑහෙන ලොකු සපෝට් එකක් දෙනවා. ඉතින් මම හිතන්නේ අද ඕගොල්ලොන්ට මේ ලූප් එකකින් කොහොමද ජෙම් ස්ටෝන් එකක් ඉන්ස්පෙක් කරන්නේ පරීක්ෂා කරගන්න පිළිබඳව මම දන්න විදිහට හරි තොරතුරු ඕගොල්ලන්ට ලබා දුන්නා. මොකද විශේෂයෙන්ම මේ ලූප් එකක් කියන්නේ ෆොරින් බය කෙනෙක් අත් නොහරිනම අමතක නොකරනම දෙයක්. මොකද ඒ තරම් වැදගත්
මෙහි ලූප් එකක් ඒගොලන්ට බිස්නස් එකේදී. ඉතින් විශේෂම ඕගොල්ලොත් විශේෂම මේ කටන් පොලිෂකට සම්බන්ධ වෙනවා නම් මේ ලූප් එක කියන එක යස් කරන්න එක සෑහෙන වටිනවා කියලා මට හිතෙනවා. ඉතින් ඒවගේම අද ඕගොල්ලො මේ බලපු වීඩියෝකට ඕගොල්ලො ඉන්ට්‍රෙස් නම් අනිම පූර ජෙම්ස් අප YouTube channel එක subscribe කරන්න. ඒවගේම හැපැත් බෙල් අයිකන් එකත් ගහන්න අපි වීඩියෝ එකක් කරපු ගමන් ඕගොල්ලොන්ට ඒක notify වේවි ඒ හරහා. ඒවගේම මැනික් සහ පතල් කර්මාන්තය පිළිබඳව ඕගොල්ලො දැනගන්න ඕනි හැම දෙයක්ම අපි ටිකින් ටික මේ අපේ YouTube channel එක පූර ජෙම්ස් YouTube channel එක හරහා ඕගොල්ලොන්ට ගේනවා. ඒවගේම මේ දේවල් බලන්න කැමති ඕගොල්ලොන්ගේ යාළු අතරේ මේ වීඩියෝ ෂෙයා කරන්න කියලා මතක් කරන්නත් එපා. ඒ වීඩියෝ ෂෙයා කරන්න. ඒවගේම මේ වීඩියෝ එක පිළිබඳව ඕගොල්ලෝ දරපු අදහස මේ දෙයට මොනව හරි ඇඩ් වෙන්න ඕන නම් ඒ අදහස් ඒ කමෙන්ට්ස් අපේ මේ වීඩියෝ එකේ කමෙන්ට් සෙක්ෂන් එකේ දාන්න කියලා ඕගොල්ලොන්ගේ ඉල්ලා සිටිනවා. ඒ වගේම ඉස්සරහට තව දවස් 3 4ක් ඇතුළත අපි රිලීස් කරන්න හිතාගෙන ඉන්න මේක කරලා චුට්ටක් කල් මේ වර්ල්ඩ් කප් ඉතින් අපේ ක්‍රිකට් වලට ආදරය කරන අපේ ක්‍රිකට් රසිකයන් වෙනුවෙන් මේ කරන්නට හදන මේ වීඩියෝ එක බලලා මේ සින්දු හොඳයි නම් ඒකත් ඕගොල්ලොන්ගේ ක්‍රිකට් වලට ආදරය කරන මිනිස්සු අතර ෂෙයා කරන්න, යාළුවෝ අතර ෂෙයා කරන්න. ඒ වගේම අපි තවත් මේ වගේ වීඩියෝ ගෙන් හම්බෙමු. ඕගොල්ලෝ හැමෝටම බුදු සරණයි, සූන් සමන්, දෙවියන් හැමතුලන් පිහිටයි.